ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය බ්‍රීඩ් එක මොකක්ද කියලා දැන් අහුවොතින් කට්ටිය කියන්නේ මෙයාලා. කානේ කෝසෝ. හැබැයි රොට්වයිල ජර්මන් ෂෙපර්ඩ් ජනප්‍රිය නෑ කියලා නෑ. හැබැයි මේගොල්ලොන් මේ වෙද්දි ලංකාවේ ජනප්‍රිය රැල්ලක් වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ ගැන අපි මීට කලින් කතා කරානේ. අපි මේගොල්ලෝ ගැන කියනකොට ලංකාවේ නම් කවුරු දැනෙන්නේ හිටියේ නෑ. හැබැයි මේ වෙද්දි මේගොල්ලෝ ගැන නොදන්න කෙනෙක් නෑ. කානේ කෝසෝ. තව දුරටත් තව තවත් කතා කරමු අද පෙට්ටොක් එකෙන්. මේ අද ඉන්න චන්ඩි සෙට් එක මේ වගේ තව හතක් ඉන්නවා. ඒ ඔක්කොමත් එක්ක කානේ කෝසෝ ගැන අදත් කතා කරමු. එහෙනම් මේ පෙට්ටොක් සුරතුළුම් වෙනුවෙන් අද කානේ කෝසෝ. ඉතින් මෙන්න ඉන්නවා කානේ කෝසෝස්ලා ගොඩක් දැන් ලංකාවේ රැල්ලක් වෙලා තියෙන මේ කෝසෝස්ලා ගැන කතා කරන්න අදත් අපි සූදානම්. මේ දුෂණ ඉන්න මගේ හැබැත්තේ දගුණ පැත්තේ අයිබෝන්. ඉතින් දිනේෂ් ඉන්නවා අයිබෝන්. අයිබෝන්. ඉතින් මේගොල්ලොත් එක්ක තමයි අද දවසේදී මේ ගැන කතා කරන්න යන්නේ. එයා පැත්තේ කුකුළු කෑ ගන්න සද්දෙකුත් එනවා. ඒ අතර වාරය තමයි මේ වැඩිත් කරගෙන යන්නේ. දිනේෂ් මුලින්ම කියන්න මේගොල්ලොන්ගේ දැන් නම් කියලා කොහෙන්ද මේ අඟුල්ලම් ගෙනාවේ? මෙයා ප්‍රිස්ටිනා. මෙයා අපිට එන්නේ කොරේෂියන් ඉඳලා. මෙයා ගොඩක් ලොකු සතෙක්. සෙන්ටිමීටර 69ක් විතර උස. මෙයා ඉතින් හරිම හොඳ අම්මා කෙනෙක්. හොඳටම ඉන්නවා මෙයා අපිත් එක්ක. දැන් කොච්චර කාලද මෙයාව ගෙනල්ලා? මෙයාව ගෙනහැල්ලා මාස දෙකක්. මාස දෙකක්. මාස දෙකක් වගේ. මෙයා එන්නේ ප්‍රෙග්නට්. මෙයා හොඳ චැම්පියන් කෙනෙක්. මෙයාට ක්‍රොස් කරලා තියෙන මේලුත් හොඳ චැම්පියන් කෙනෙකුට ක්‍රොස් කරලා තියෙන්නේ. හොඳම සතෙක් තමයි තියෙන්නේ. දැන් කොහොමද ඔයාගේ මේ මාස දෙක ඇතුළත ඔයා මේ බ්‍රීඩ් එකත් එක්ක සතුටටපත් වෙනවද? අනිත් බ්‍රීඩ්ස් එක්ක ගත්තම අනිවාර්යෙන් සතුටටපත් වෙනවා. මොකද මේ මම අනිත් බ්‍රීඩ්ස් කරලා තියෙනවා. ඒත් එක්ක මේගොල්ලන්ගේ පැටව් හදනකොට එහෙම අපිට හරි පහසුයි. අරගොල්ලෝ වගේ නෙමෙයි මේගොල්ලන්ගේ. ඔව් මේගොල්ලන්ගේ. මොකද පැටව් ටික හරි ඉක්මනට ලොකු වෙනවා. ඒගොල්ලෝ හරි ජව සම්පන්නයි. ඉක්මනටම ඉතින් අපිට පැටව් ටික ලොක් කරගෙන ගන්න පුළුවන්. දැන් මේගොල්ලෝ මේ ගොඩක් කට්ටිය කියනවා සහ මේගොල්ලෝ දැක්කමත් හරි බයක් වෙනවනේ. ඔව්. ඒ කියන්නේ අනිත් බ්‍රීඩ් එකක් අනිත් ඩොග් කෙනෙක් දැක්කම වගේ නෙමෙයි කානේ කෝසෝ කෙනෙක් දැක්කම පොඩි බයක් වෙනවා, චකිතයක් වෙනවා. ගෙදරට වුණත් කවුරුත් එන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඇත්තටම මේගොල්ලෝ එච්චරටම භයානකයිද? නෑ, එහෙම නම් ඉතින් අපි මෙච්චර මේ ලොකු සතෙක් ගෙනහැල්ලා ඉන්නවා. ප්‍රෙග්නට් ටීටත් මෙයා එන්නේ. මෙයා දරුණු වෙනවා නම් දරුණු වෙන්න ඕනේ කාලේ තමයි මේ. අපිත් එක්ක වෙනස් වෙලා එහෙම ඉතින් නෑ. අපිත් එක්ක ගොඩාක් හිතවත්කමින් ඉන්නවා. දැන් ඔයා මෙයාව ගේන්නේ ප්‍රෙග්නන්ට් කරලානේ. ඔව්. ඇයි ප්‍රෙග්නන්ට් කරලා ගේන්නේ? කියන්නේ ප්‍රෙග්නට් කරලා ගේන එකේ අපිට වාසි ගොඩක් තියෙනවා. එතකොට මෙයාගේ පැටව් ඒ කියන්නේ මව් කුසෙන් එළියට එන දවසේදම්ම අපේ ශ්‍රී ලංකාවේ දේශගුණයට හුරු වෙලා තියෙනවා. දැන් ඒ කියන්නේ අපි මාස 3ක 4ක සතෙක් ගෙනාවොත් අපේ අත්දැකීම් එක්ක බොහෝ දුරට ඒගොල්ලන් ෂුට්ටක් අමාරු වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ හදාගන්න මේක දේශගුණයට පුරුදු කරන්න. ඔව් දේශගුණයට පුරුදු කරන්න. එතන මෙයාව දේශගුණයට පුරුදු කරලා තියෙන්නේ. මෙයාට එහෙම ප්‍රශ්නයක් උන් නැහැ. ලොකු කෙනෙක් හින්දා. ලොකු කෙනෙක් හින්දා. මේකේ අර වාසිය තියෙන්නේ අපිට ලංකාව විපදිච්ච පැටියෙක් එක්ස්පෝර්ට් පෙටිග්‍රියත් එක්ක පාස්පෝර්ට් එකත් එක්ක ඔක්කොම ඉතින් වෙනසක් නැති වෙන විදිහට හොඳ ඉම්පෝර්ටඩ් පැටියෙක් ලබා ගන්න පුළුවන් මෙතන. මේ මම එහෙම අහුවතින් තව තව බ්‍රීඩ්ස් ඉන්නව ලංකාවේ. ඇයි මේ කානේ කෝසෝ කියන රැල්ලට යන්නේ? හිතන ගණන් වැඩි හින්දාද? ගණන් වැඩි හින්දාමත් නෙමෙයි. මුලින්ම මේගොල්ලන්ට ගොඩාක් ලොකු ආසාවක් තියෙනවා. මේගොල්ලෝ ගොඩාක් ලොකු සත්තු. ඒ කියන්නේ ලොකු ජව සම්පන්නකමක් තියෙනවා. මේගොල්ලෝ ගැන ලොකු ආසාවක් තිබුණා. ඉතින් මෙයාවත් අපේ අවුරුද්දක විතර ඉඳන් දඟල්ලා තමයි බොහොම අමාරුවෙන් මෙයාවත් ගත්තේ. දැන් මේගොල්ලෝ තමයි මෙතනින් චන්ඩි සෙට් එක. ඉතින් මේගොල්ලොත් අද කතා කරනවා. දැන් දිනේෂ් මේ මංගාවේ ඉන්න කට්ටිය සා අපි දැන් මේ පෙන්වන කට්ටියගේ වයස කොහොමද? මේගොල්ලන්ට දැන් සති 6ක් වගේ තමයි වෙන්නේ. සති 6ට සෑහෙන ලොකුයිනේ. සෑහෙන ලොකුයි. අනිත් අයට වඩා ඒකයි මං කිව්වේ අර මුලම ලොකු වෙනසක් තියෙනවා කියලා. මේගොල්ලෝ හදනකොට ටක් ගාලා ලොකු වෙනවා. ලොකු පෙනුමක් තියෙනවා. මේගොල්ලන්ට පාව වැක්සින් එක දීලා තියෙනවා දැනට. දැන් ඉතින් ඒගොල්ලන්ට අලුත් නිවහනක් කරා යන කාලේ හරි. දැන් මේ පැටවුන්ගේ කාලේ ඉඳලා මොනවද තියෙන අත්දැකීම්? දැන් සති 6ක් විතර වෙනවනේ. එතකොට අනිත් ඩොග් බ්‍රීඩ්ස්ගේ ඒ කියන්නේ ඒ පැටවු එක ගත්තදී මේගොල්ලොම හදනකොට ඔයා මොනවාද මූණ පාපු අමාරුකම්? ඊටට ලේසිද ඇත්තටම?
ඇත්තටම මුල් සතිය විතර පොඩ්ඩක් අමාරුයි මොකද මෙයාගේ අම්මා හැම ලොකු සතෙක්නේ. එතකොට මේගොල්ලෝ කිරි දෙනකොට පොඩ්ඩක් යට වෙන්න බලනවා. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ නම් මේගොල්ලන් නඩත්තු කරන එක හරිම ලේසියි. මොකද ඉක්මනටම ලොකු වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලෙඩත් අත්දැකීම් එක්ක නම් ලෙඩත් ගොඩක් අඩුයි. අපි හරනවා මේ දිනේෂ් කියන දුෂණ අයියාගේ පැත්තට. දුෂණ අයියා මේ ඇත්තටම ගෙදර ඉන්න කට්ටියත් එක්ක කොහොමද මෙයාගේ තියෙන සුහදශීලිකාව පලිනයටම ගන්නකොට? මම කියන්නේ අශාන් ඉස්සරත් මං කිව්වේ මුල ඉඳන්ම බල්ලත් එක්ක හොඳට සෝෂලයිස් වෙලා ගෙදර ඉන්න කට්ටිය කානේ කොසෝ කියන්නේ ගාඩියන් බ්‍රීඩ් එකක් නේ. ගෙදර කට්ටියත් එක්ක හොඳට හැදුනොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ ගෙදර කට්ටියව හොඳට ප්‍රොටෙක්ට් කරනවා. ඉතින් ගෙදර කට්ටියට කිසිම බයක් වෙන්න විදිහක් නැහැ. ගෙදර කට්ටිය බල්ලත් එක්ක හොඳට හිටියොත් එහෙම. බල්ලව නිකන් කූඩුවකට දාලා බල්ලව අර බැක් යාඩ් බ්‍රීඩර්ස්ලා වගේ බල්ලව ඒ විදිහට තියාගෙන හිටියොත් ගෙදර කට්ටියත් එක්ක හැදෙන්න බෑ. ගෙදර කට්ටියත් එක්ක හොඳට හිටියොත් දැන් මගේ මේ බබාලා දෙන්නත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කත් දැන් මේ මගේ දැන් මම අලුතෙන් කානිකෝස්ස දෙන්නෙකුත් ගෙනාවා. ඒගොල්ලොත් හරි ඉක්මනටම ඇඩප්ට් වෙලා හැදෙනවා. ඒ ඇවිල්ලා මේ අශාන් බල්ලත් එක්ක අපේ ගෙවන කාලේ බල්ලත් එක්ක හැසිරෙන විදිහත් එක්ක තමයි ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ. බල්ලෙක් එහෙම ඕනෙම බල්ලෙක් සැර වෙන්න පුළුවන්. කානිකෝස්සලා සැර වුණොත් පොඩ්ඩක් ඩේන්ජරස්. මොකද ඒගොල්ලොගේ බයිට් ෆෝස් එක පික්සස් 700ක් විතර තියෙන රොට්වයිල වගේ ඩබල් තියෙන එකනේ. ඉතින් ඒ වගේ බල්ලෙක් අපි මේ සැරට හදා ගන්න නරකයි. දැන් මේ ලවින් හෝම් එකක් තමයි හදන්න ඕනේ. ඔව්. එතකොට දැන් මේ ලවින් හෝම් එකක් නැති වුණොත් හරියට ට්‍රේන් කරන එකත් අවශ්‍යයිනේ. ඔව්. ඊට පස්සේ දැන් මේ අපි කියනවා ගෙදර පොඩි ළමයි හිටියොත් මේක බලපානවා. එතකොට ගෙදර ළමා දරුවෝ ඉන්නව නම් පොඩි දරුවෝ ඉන්නව නම් කණිකෝසු කෙනෙක් හරියන්නේ නැද්ද? ඔයා දන්නවා අශාන් මයි ගිය පාර ලිට එකේ ඉන්නකොට පොඩි බබාලා ඇවිල්ලා පැටව් අරගත්තා. මේවකට දැන් ඒ පැටව් ඒ ගෙවල් වල හොඳට හැදීගෙන ඉන්නවා. ඒ ළමයි එක හරිම සුහඳව ඉන්නවා. ඒ ඇවිල්ලා ඔයාට තේරෙන්නේ නැතර පොඩි බබෙක් එහෙම කතා කරලා ගිය පාර ෂෝ එකේදී කිව්වා ඒ ළමයා බල්ලා ගැන හොඳට ස්ටඩි කළ කණිකෝසු කියන එක. ඉතින් එහෙම බල්ලා ගැන හොඳට ස්ටඩි කළා කණිකෝසු කියන්නේ මොකෙද්ද කියලා බල්ලා හැදුවොත් එම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට ඒ ළමයාවත් හොඳට ප්‍රොටෙක්ට් කරයි. මොකද මේගොල්ලෝ genetically guardian dogs. දැන් මේ අපි ගාව ඉන්න පැටව දැන් සති 6ක් විතර. එතකොට මේගොල්ලොන්ව කවර හරි නිවස් එකට ගෙනියනව නම් ගන්න ඕනේ පැටියෙක්. ඇත්තටම හොඳම කාලය මොකද්ද? පැටියෙක් සාමාන්‍යයෙන් වශයෙන් internationally breeder කෙනෙක් නම් දෙන්නේ සාමාන්‍යයෙන් සති 8කින් වගේ. මොකද ඒගොල්ලොන්ගේ character එක build up වෙන්න සාමාන්‍යයෙන් සති 6යි 8යි අතර තමයි වෙන්නේ. මොකද අම්මත් එක්ක ඉන්න ඕනේනේ පැටියෙක්. අම්මත් එක්ක ඉන්නකොට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් පැටියෙක් ඉඳගෙන ඒ පැටියා එළියට ඇවිල්ලා පොඩක් බුරලා ආයෙමත් අම්මගාවට දුවනවා. ඒ දුවන්නේ පැටියාගේ කොන්ෆිඩන්ස් බිල්ඩ් අප් වෙන්න. පැටියා දන්නවා අම්මයාව ප්‍රොටෙක්ට් කරනවා කියලා. ඉතින් ඒ වගේ පොඩි පොඩි සයිකලොජිකල් රීසන්ස් උත් තියෙනවා පැටියෙක් අම්මත් එක්ක හැදෙන එක. ඉතින් එතකොට අපි පැටියෙක්ව සුමාන 6ක් 8ක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. දැන් මේගොල්ලන්ට සුමාන 6ක් වෙලා තියෙන්නේ. දැන් මේගොල්ලන් ගේකට යනකොට සුමාන 8ක් විතර වෙනවා. ඉතින් එතකොට මේ ඒගොල්ලන් හරි වයසදී අම්මත් එක්ක මේ සයිකලොජිකල් පැත්තත් බිල්ඩ් අප් කරගෙන තමයි යන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඕන කාරණයක් නේ. ඒක ගොඩක් වටිනවා ඉස්සරහට. මොකද මේ බලු පැටියා හැදෙනකොට මේගොල්ලෝ පර්සනැලිටි එකට බලපාන පර්සනැලිටි එකට එයාගේ කැරක්ටර් එකට ඒව ගොඩක් බලපානවා. දැන් එහෙම ගන්න බලු පැටියෙක් එහෙම ගන්න කානේ කවුස පැටියෙක් ගෙදර ගිහිපු ගම කරන්න ඕන දේවල් කීපයක් ඇති. නේමයි ඕනෙම බලු පැටියෙක් ගෙයකට ගෙනියනකොට මම නම් ඉස්සෙල්ලාම කරන්නේ ඒ බලු පැටියට ඉන්න සේෆ් තැනක් හොයනවා. එයාට එයාගේ කොන්ෆිඩෙන්ට් එක එයා අම්මත් එක්ක ඉඳලා පැටවුරලත් එක්ක ඉඳලා එයා තනියෙන් යවන්නේ ගෙයකට. ඉතින් එතකොට ගෙයකට එනකොට අපි එයාගේ confidence build කරන්න පුළුවන් තැනකට අපි එයාව තියන්න ඕනේ. එයාට සේෆ් කියලා හිතන තැනක අපි එයාව පැටියව තියන්න. එයාව ආරක්ෂිතයි කියලා හිතන්න. එයාව ආරක්ෂිතයි කියලා එයාට හිතෙන්න ඕනේ. මොකද එයාට එහෙම ආරක්ෂිතයි කියලා හිතුන්නේ නැත්නම් එයා insecure බල පැටියක් විදිහට තමයි හැදෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව එයාව හොඳට සේෆ්වට ඉන්න එමෙදලා එයාට පොඩ්ඩක් toys ටිකක් එයාට ඉඳගන්න මේ නිදාගන්න බෙඩ් එකක් එයාට comfortable තැනක් එයාට හදලා තියන්න ඕනේ. ඒව තමයි බලන්න ඕනේ. ඊට අමතරව අපි ගත්තොතින් දැන් ඒ කියපු කරුණු කారణ අතිශයින් වැදගත්. ඊට අමතරව අපි මේගොල්ලෝ ආරක්ෂා කරන්න ඕනේ විවිධ දේවල් දෙන්න ඕනද? ආහාර වලින් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? ආහාර නම් very important. Very important කියන්නේ ආහාර කියන්නේ 100% nutrition පැත්ත බලන්න ඕනේ. මේගොල්ලෝ අර දිනේෂ් මල්ලි කිව්වා වගේ ඉක්මනටම growing puppies ලා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ structure එක ටක්ටක් ගාලා හැදෙනවා. ඉතින් හොඳට 100% මේ balance diet එකක් වෙන්න ඕනේ. Calcium
ප්‍රෝටීන්ස් කියන එක වෙරි ඉම්පෝටන්ට්. ඒ වගේ ඒ දේවල් බලන්න ඕනේ. ඒගොල්ලෝගේ කන්ඩිෂන් එක කොහොමද මේන්ටේන් කරන්න කියලා බලන්න ඕනේ. ඒ දේවල් ඔක්කොමට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ පැටිය ගිනිනකොට මේ දේවල් එනකොට. ඔයා ටග් ගාලා ආපු ගමන් ඩොක්ටර්ගේ ඔයාගේ වෙට් ගාවට ගිනියලා එයාගේ හෙල්ත් කන්ඩිෂන් එක චෙක් කරලා එයාට අවශ්‍ය විටමින් වල එයාගේ බරේ හැටියට දෙන්න ඒ ටික ඔක්කොම හරියට වෙට් ගයිඩන්ස් එක යනවා නම් තමයි ගොඩක් හොඳ. ඊට අමතරව දැන් අපි කතා කරවත් එහෙම මේගොල්ලන්ගේ ආහාරවල අපි කියන කැල්සියම් ප්‍රෝටීන් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. එතකොට වේල් කීයක් දෙන්න ඕනේද පැටිය කාලේ සාමාන්‍ය මාස 6ක් විතර යනකම්? මෙහෙමයි. පළවෙනි මාස 3 නම් අශාන් 5 මීල්ස්ක් දෙන්න ඕනේ. 5 මීල්ස්ක් දෙන්න ඕනේ. එවරි 4 අවර්ස් බ්‍රේක් එකක් වගේ තියාගෙන තමයි 5 මීල්ස් වගේ දෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු මීල්ස් ඕනේ නැහැ. පොඩි මීල් එකක් දෙන්න ඕනේ. යාට කාලා ඉවර කර ගන්න පුළුවන් තරම. ඕනාට වඩා දෙන්න ඕනෙත් නැහැ. ඒ ගානට 5 මිනිත්ස් වගේ බ්‍රේක් එකක් දුන්නාම එයා හොඳට grow වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ ඇල්ෆා කැටගරි එකේ ඩොග් කෙනෙක් නැත්නම් රැලේ නායකයා වෙන්න හැමතිස්සෙම බලන කෙනෙක්. මේගොල්ලන්ට හරි ගයිඩ්ලයින්ස් හම්බුනේ නැත්නම් ගයිඩන්ස් හම්බුනේ නැත්නම් මේගොල්ලෝ නායකෙක් වෙන්න යනවා. ඔව්. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තවත් එක ගෙදරක තව සුරතුළුන් ඉන්නවනම් මේ වගේ කෙනෙක් ගෙනියන එක කමක් නැද්ද? එහෙම ඔයාට හෑන්ඩල් කරන්න පුළුවන් නම් ඒ පැටිය කාලේ හරියට ඩොග් සෝෂලයිස් කරලා හදන්න පුළුවන් නම් ඒ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම ඒ එක්ස්පීරියන්ස් එක දන්නවා. මම මේගොල්ලොන් දෙන්නව ගේනකොට මගේ ඊතර බුලි කෙනෙක් හිටියා. ඒ බුලි තනියෙන් හැදුනේ. එයා ලොකු වෙනකන් හිටියා. මේගොල්ලොන් එක්ක යවනම එයාට ඇඩ්ජස්ට් වෙන්න ගොඩක් අමාරු වුණා. ඒ බුලි එක්ක. හැබැයි මේගොල්ලොන් එයත් එක්ක ඇඩ්ජස්ට් වුණා ටග් ගාලා. ඉතින් කානේ කෝස කෙනෙක් කියන්නේ හොඳට කියන අහන මේ අහන කියන දේ අහන බල්ලෙක්. අපි නායකත්වය හරියට දෙන්න ඕනේ. අපි නායකත්වය ඒගොල්ලන්ට හරියට දුන්නොත් ඒගොල්ලෝ හරි ලේසි ට්‍රේන් කරන්න තරිම ඔබීඩියන්ට් බල්ලොත්. දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සෝෂලයිස් කියන කතන්දරේ. මේ හරි විදිහට සෝෂලයිස් කරන්නේ නැත්නම් තමයි මේ හැම ප්‍රශ්නයක්ම වෙන්නේ. එතකොට මේ සෝෂලයිස් කියන කතන්දරේට නැත්නම් අපි පාර එක්කන් යන්න හරි නැත්නම් බීච් එකට එක්කන් යන්න හරි හරි වාසියක් තියෙනවද පැටිය ගාලේ ගත්තට පස්සේ අපිට හිතුන වෙලාවට එක්කන් යන්න පුළුවන්ද? මම නම් සාමාන්‍යයෙන් පැටිය මාස 6ක් 8ක් විතර යනකම් ඉන්නවා එහෙම ගෙනියන්නේ. කොහෙවත් ගෙනියන්නේ නැතුව. ඔව්, ගෙදර තියන්. ඒක විශේෂ හේතුවක් තියනවද? ඔව්, මොකද ඒගොල්ලෝ හරි වන්නරබල් මේ සික්නස් වලට එහෙම ටක් ගාලා පාරේ තියෙන ලෙඩක් වෙන බල්ලෝ ඉන්නවා, හරක් ඉන්නවා, මේවා කරනවා. ඒව ලෙඩක් හැදෙන්න පුළුවන්. ඒකට චූටි පැටියට මොකක් හරි ලෙඩක් ආවොත් හරි අමාරුයි බේරගන්න. ඉතින් මම නම් ගෙනියන්නේ නැහැ. මම ගෙනියන්නේ සාමාන්‍ය මාස 6ක් වගේ පැන්නන් පස්සේ. එතකොට ඒගොල්ලෝ ඉන්ෆන්ට් ඒජ් එක ගිහිල්ලානේ. එතකොට ඒගොල්ලෝ මැචුව අපි කියන දේ තහන්න පුළුවන්. ඒගොල්ලන්ට ලොකු දේවල් තේරෙනවා. අපිට ගොඩක් දේවල් ඒගොල්ලන්ට කියලා නවත්ත ගන්න පුළුවන්. ගෙදරකට හදන පළවෙනි සුරදලා විදියට කානේකෝස කෙනෙක් හදන්න සුදුසු විදි නැද්ද? මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ අශාන් කානේකෝස කෙනෙක් හදන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. බල්ලා ගැන එයා හොඳට රිසර්ච් එකක් කරලා ස්ටඩි කරලා කානේකෝස කියන්නේ කෙනෙක් මොකද්ද කියන්නේ කියන කෙනෙක් හොට බැලුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පොන්චි ළමයකට හරි ලේසියෙන්ම ට්‍රේන් කරලා හදා ගන්න පුළුවන් සතෙක්. එහෙම නැතු එකපාරට ගිහිල්ලා අරගෙන යන එක ඩේන්ජර්ස්. කපාට ඕනෙම බල්ලෙක්ම කියන්නේ බල්ලාගේ බ්‍රීඩ් එක ගැන තමන් හොඳට ස්ටඩියක් කරන්න ඕනේ. කරලා ගත්තොත් තමයි එයාට ඒ බල්ලාගේ තියෙන කැරක්ටරිස්ටික් ඔක්කොම ගන්න පුළුවන්. දැන් වාසනාවකට වගේ ස්ටඩි කරන්න ඕන තරම් වීඩියෝස් තියෙනවනේ. දැන් ඒක තමයි ඔ පෙට්ටෝක් එකේම වීඩියෝස් තියෙනවා සෑහෙන කානිකෝසෝ කියන්නේ. කානිකෝසෝ කියන්නේ එනර්ජි ලෙවල් එකෙන් සාමාන්‍ය මධ්‍යම වගේ කැටගරි එකකින් ඉන්න කෙනෙක්. මධ්‍යම නෙවෙයි උපරිම කැටගරි එකේ ඉන්නවා. කොහොමද මේ මේන්ටේන් කරගෙන යන්නේ මේ ලෙවල් කැටගරි එක? මට නම් හරිම මහන්සි මේගොල්ලෝ දඟලනකොට. මොකද ඒගොල්ලෝ හරිම එනර්ජටික්. ඒගොල්ලෝ දැන් මගේ හතර දෙනෙක් ඉන්නවා, තව එක්කෙනෙක් එන්නත් ඉන්නවා. මේ හරි අමාරුයි. ඔයාට ගොඩක් ඇටෙන්ෂන් දෙන්න ඕනේ, එක්සර්සයිස් දෙන්න ඕනේ, ඒගොල්ලෝ කාලය ගත කරන්න ඕනේ. ඒ දේවල් ඔක්කොම කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඕනෙම බල්ලෙක්ව ගන්නවා නම් තමන් ඒ දේවල් වලට ලෑස්ති වෙන්න ඕනේ. දැන් මෙයා ඇවිල්ලා වර්කින් ගෲප් එකට ආйти වෙන එක්කෙනෙක්. එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට ව්‍යායාම වලට අවශ්‍යයි. මොකද මේගොල්ලෝ ඒ කාලේ නම් යොදාගෙන තියෙන්නේ එක්කෝ මොනවා හරි දේවල් වලට නැත්නම් හන්ටින් වලට වෙන්න පුළුවන්, ගාඩින් වලට වෙන්න පුළුවන් නැත්නම් ඒ වගේ දේවල්. හැබැයි මේ වෙද්දි ඒ වගේ සාමාන්‍යයෙන් අවශ්‍යතා ගොඩක් වෙලාවට අඩු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේගොල්ලොන්ගෙන් මොනවද කරගන්න අවශ්‍යතා? සහ විශේෂයෙන්ම ඒගොල්ලොන්ගේ තියෙන ශක්ති මට්ටම් අපි මේන්ටේන් කරගන්න විශේෂ දේවල් කරන්න ඕනද? හැමදාම එක්සර්සයිසස් වගේ. හැමදාම එක්සර්සයිසස් කරනවනේ. මම නම් කරන්නේ මෙතන අපේ වත්තේ ඉඩ තියෙන ඉඳලා ඒගොල්ලෝ එක බෝලයක් අරගෙන සෙල්ලම් කරනවා. මොකද මම ඇත්තටම පාරේ ගෙනියන්න ගොඩක් කැමැත්තක් නැහැ. මම ඒගොල්ලෝ එක බෝලේ අරගෙන ඒගොල්ලෝ එකට දැම්මහම ඔක්කොමලා ටික හොඳට සෙල්ලම් කරනවා. ඉතින් මම දවසර උඩේ පැයකමාරක් විතරයි, හවස පැයකමාරක් විතරයි හැමදාම ඒගොල්ලන්ට සෙල්ලම් කරන් දෙනවා. ඒකෙන් මේ ලොකු එක්සර්සයිස් එකක් හම්බ වෙනවා, එනර්ජි බර්න් වෙනවා. දවල් වරුවේ කරන්න අමාරුයි.
ස්පෙෂලි මේ ටරෝ රට ලොකු එකනට ලොකු ෆීමේල් කෙනාව මේ ක්ලයිමට් එකත් එක්ක යට අමාරු වුණා. ආහ්. තෑව යාව ගොඩක් කරන්නේ නැහැ. හැබැයි මේ ටෝලයි මේගොල්ලොන් හොඳට සෙල්ලම් කරනවා දවල් වලරි. මේගොල්ලො හොඳ ගාඩ්ඩෝක් කෙනෙන්නේ. හොඳම ගාඩ්ඩෝක් කෙනෙක්. අද්දකීම් තියෙනවා ඒ වගේ. ඔව් ගොඩක් තියෙනවා. ඔයා දැන් මේගොල්ලොන්ගේ ඉන්න ඒරියා එකට ගිහිල්ලා ඔයා බලන්න මට අතක්වත් තියන්න දෙයිද කියලා. දැන් මෙතන ඉඳලා මෙහෙම මාත් එක්ක ඉන්න හොඳට ගෙදර එතනට આવොත් මාව ප්‍රොටෙක්ට් කරනවා හොඳට. මාව නෙමෙයි අපේ ෆැමිලි එකේ ඕන එක්කෙනෙක්ව හොඳටම ප්‍රොටෙක්ට් කරනවා. ඒතර ගෙදර ස්ට්‍රේන්ජ් කෙනෙක් ආවොත් එහෙම කොහොමද මේගොල්ලෝ දක්වන්නේ? ස්ට්‍රේන්ජ් කෙනෙක් ආවොත් මං ඒගොල්ලොන් ඉන්න ඒරියා එකට ගෙනියන්නේ නැහැ. එයාව ඉන්ට්‍රඩියුස් කරන්නේ නැතුව. එයාව පොඩ එයාට ඉන්ට්‍රඩියුස් කරාන් පස්සේ දැන් ඔයගොල්ලෝ ඉන්ට්‍රඩියුස් කරාන් පස්සේ ඔයගොල්ලෝ එක හොඳට ඉන්නවා. දැන් අශාන්ව නම් මේවා පොඩි කාලේ ඉඳන් දන්නවනේ මේගොල්ලෝ. ඉතින් වෙන එක්කෙනෙක් ආවත් හොඳටම දන්නවා. ඒ වගේ හදාගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දන්න කෙනෙක් ආවොත් හොඳටම ඉන්නවා. අලුත් එක්කෙනෙක් ආවොත් එයාව හරි පරිස්සමෙන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා පස්සේ ඒගොල්ලෝ දන්නවා මේ ගෙදරට කරදරයක් නැති එක්කෙනෙක් කියලා. රයිට්. ඉතින් ඔය ගැන තමයි අපි පෙට්ටෝකෙන් අද කතා කරන්නට යදාගත්තේ. කානේ කෝසෝ ලංකාවේ නැගීගෙන එන කීවෝ. ඉතින් මේ වෙද්දි නම් ගොඩක් ජනප්‍රිය ඩොග් බ්‍රීඩ් එකක්. මේගොල්ලොන්ගේ මේ ලංකාවේ නම් බලා ගන්න පුළුවන් මේ වෙද්දි ගොඩක්ම මේ බ්ලැක් කලර් එක. හැබැයි මීට අමතර කෝට් කලර්ස් කීපයක් තියෙනවා. ඔව් තියෙනවා. මේ බ්ලූ එක තියෙනවා. තව ෆොමෙන්ටේනිය තව රෙඩ් එකක් තියෙනවා. ෆෝන් කලර් එක ඒ ටික තමයි මේ ඉන්නේ බ්‍රින්ඩල් කලර්ස් තියෙනවා. කලර්ස් තියෙනවා. ඔව් වැඩියෙන්ම මේ බ්ලැක් එකම යන්නේ. මම ඇත්තටම බ්ලැක් එක තමයි ගොඩක් ආස. බ්ලැක් ඇන්ඩ් බ්ලූ තමයි මම ගොඩක් ආස. රයිට්. ඉතින් මේ කානේ කෝසෝ පැටව තමයි ආදරණීය නිවෙස් කරා යන්න ඉන්නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් හැමෝටම මේ එන්ටේන් කරන්නත් අමාරු වෙන්නේ. ඔව්. ඒතර පොඩ්ඩක් හොයලා බලලාද දෙන්නේ. එහෙම කියන්නේ ඉතින් මේක අර ගොඩාක් ඉතින් මේ ඇත්තටම ලොකු ගානක්නේ. ආ ලොකු ගානක් ඉතින් සාමාන්‍යයෙන් ගෙනියන්නේ ඉතින් මේ වගේ කෙනෙක් නඩත්තු කරන්න පුළුවන් එක්කෙනෙක්නේ. අපි ඉතින් අනිවාර්යෙන් ආදරණීය නිවසක් බලනවා මේගොල්ලන්ට. කොහොමද මේගොල්ලන්ගේ වටිනාකම? අපි කියමු. මේගොල්ලන්ගේ වටිනකම සාමාන්‍යයෙන් ඉම්පෝර්ට්ඩ් පැටික් දැන් ලංකාවේ බෙල්ප් ඉම්පෝර්ට්ඩ් පැටික් ලංකාවේ යන මිල ලක්ෂ 7000ක් 8000ක් වගේ අතර මිලකට යනවා. ගැහෙනු පිරිමි. අපි බලමු ඉතින් එන විදියකට තමයි දෙන්නේ. ඒකට ඉතින් සාධාරණ ගානකට බලමු අපි. ඉතින් ආදරණීය නිවසකට තමයි ඉතින් ලොකුම බලාපොරොත්තු. දුෂණය මම මෙහෙම අහුවති. දැන් මේගොල්ලෝගේ මේ වෙද්දි වටිනාකම මේක පටන් ගත්තේ නම් ලක්ෂ 2000 3කින් වගේ නේ පටන් ගත්තේ. හැබැයි මේ වෙද්දි 7000 8කට වගේ යනවා. 7000 8කට වගේ යනවා. මේ අශාන් මේ දිනේෂා වගේ වෙල්ප් ඉම්පෝර්ටඩ් පැටව් ගේන්නේ. අහහ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ලක්ෂ 7000 8ක් විතර තමයි දිනේෂ් පැටියෙක්කු දිනේෂුයි ඒ පැටිය දෙන්නේ. මම හිතන්නේ දිනේෂන් ගාන විතරක්ම බලන්නේ නැහැ. දිනේෂ්ටත් ඕනේ බල්ල කවුරු හරි හරි විදිහට මේන්ටේන් කරන ගෙදර මේන්ටේන් කරන්න පුළුවන් හොඳ නිවසක් තමයි මම කතා කරපු විදිහට දිනේෂ්ුත් මට කිව්වේ. එහෙම ලොකු මේකක් නැහැ. මට ඕනේ බල්ලව හොඳට බලා ගන්න පුළුවන් බ්‍රීඩ් ස්ටෑන්ඩඩ්ස් වැඩි කර ගන්න පුළුවන් කට්ටියක් බල්ලන්ව ගන්නවා නම් තමයි බලා ගන්න කියලා. ඇයි අරන් යන්න ඕනේ මෙච්චර ගානක් දීලා මේ වගේ බල්ලෙක් සහ පළු පැටියෙක්? එතන ඒකට මොකක්ද දෙන්න පුළුවන් සාධාරණ උත්තරේ? මේමයි අසන්. මම හිතන්නේ දැන් තැන්ත්‍රවයි ටිචාලවයි මම ලංකාවට ඉම්පෝර්ට් කරනකොට ඒ කාලේ මට ලොකු ගානක් වුණා. දැන් මේ සැරේ මම ඉම්පෝර්ට් කරනකොට මේ දෙන්නම ගෙනාපු ගානක් වුණා එක බළු පැටිය. එක මේ ටරෝරා වගේ ඉන්න මෙයා වගේ ඉන්න එක්කෙනෙක් එක ගානක් වුණා. ඉතින් ඇයි එහෙම ගණන් වැඩි වෙන්නේ? මේ රටේ ලෝකෙට කන්ඩිෂන් එකයි ඩොලර් එකේ ප්‍රශ්නේ ඔක්කොමත් එක ලොකුවට වැඩි වුණා. ඉතින් ඇත්තටම මට හිතෙනවා මේ අපි ඉම්පෝර්ට් කරපු විදිහට ගන්නවට වඩා මෙහෙම වෙල්ප් ඉම්පෝර්ටඩ් එකම දේ එකම සර්ටිෆිකේට් එක වෙල්ප් ඉම්පෝර්ටඩ් සර්ටිෆිකේට් ඉම්පෝර්ටඩ් සර්ටිෆිකේට් එක හම්බ වෙන්නේ ලක්ෂ 7000ක් 8ක් කියන්නේ බල්ලා ගැන ආසාවක් තියෙන කානේ කෝසෝ කියන බ්‍රීඩ් එකට ආසාවක් තියෙන එකට ලොකු ගාණක් නෙමෙයි. මට හිතෙනේ ඒගොල්ලන්ට ඒක හිතේ මේ ඉම්පෝර්ට් කරන්න ලක්ෂ 15ක් විතර යනවට වඩා මේ වගේ ගාණක් දීලා ගන්න එක ලේසි කියලා. ඒකද දැන් මේ වෙල්ප් ඉම්පෝර්ට් දෙකේනවා මෙයාව ලක්ෂ 20කට කිට්ටු වෙන ගෙනල්ලා තිබ්බේ. ඉතින් මේ ඒ වගේම සර්ටිෆිකේට් එකක් හම්බ වෙන මේ පෙඩිග්‍රියක් හම්බ වෙන බල්ලෙක්ව ලක්ෂ 7000කට 8කට ගන්න එක මං හිතන්නේ සෑහෙන ලාභයි. ඒක තමයි කානේ කෝසෝගේ කතාව. ඕන අදත් අපි ගෙනාවා මේගොල්ලෝ ගැන. ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් මගේ ඉස්සරහ ඉන්න තව පැටව 7 දෙනෙක් මෙයත් එක්ක කැමති කෙනෙක්ට දිනේෂ්ගේ දුරකථන අංකය අපි දානවා කතා කරලා එයා හොයලා බලાવી හරි විදිහට හදන්න පුළුවන්ද බැරිද කියන කතන්දරේ. ඒ හැම දෙයක්ම එක්කම ඔයගොල්ලන්ට ලස්සන කානේ කෝසෝ පැටියෙක් ගන්න පුළුවන් හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. ඒ වගේම
පවුලේ කට්ටියත් එක්ක හරි ආදරෙන් ඉන්න ඩොග් බ්‍රීඩ් එකක්. ඉතින් Pettalk එකෙන් බොහොම ස්තුතියි දුෂණය අදත් එක්ක තුනට අපිත් එක්ක දිනේෂ්. Thank you. ඉතින් ගිහින් එන්න. අද කානි කෝස ගැන කරේ මේ Pettalk සුරතුළුන් වෙනුවෙන්.